අද අපි කතා කරන්නේ අමුතුම ප්‍රශ්නයක් ගැන. මෙතෙක් ඔබලුන්ගේ විභාගයේ එන ප්‍රශ්න අතර ප්‍රශ්න ගැන සාකච්ඡා කරලා අපි අනුමාන ප්‍රශ්න කියලා හදාගෙන සාකච්ඡා කරා ටිකක් පාඩම් වල අහන්න ඇති දැන්වල. දැන් ගිය segment එකේ මම barcode QR code ගැන කතා කරනකොට mini case study එකක් මේ පාර ප්‍රශ්න කරනවා කියලා කිව්වා. mini case study එකක් කියන්නේ මොකක්ද? ඉනි කේස් ස්ටඩි එකක් කියන්නේ ඕගොල්ලෝට සමාජී වෘත්තිකයෝ දකින්න පුළුවන්. ඉංජිනේරුව, ඊට පස්සේ නීතිඥයෝ, ඊළඟට ආකිටෙක්ට්ලා, ඊළඟට ඩොක්ටර්ස් දකින්න පුළුවන්. තුරු ඉංජිනේරුව, මැන්ස අංශයෙන් බිහි වෙනවා වගේම හුඟක් වෙලාවට ඩොක්ටර්ස් එහෙම බයෝ ඒ සබ්ජෙක්ට්ස් වල තමයි ඒ අංශවල වලින් බිහි වෙන්නේ. දැන් මෙතනදී මේ අංශවල වලින් බිහි වෙන මේ ડોක්ටර්ස් හරි ඉංජිනේර්ස්ලා හරි එතනදී පොඩි ප්‍රශ්නයක් එනවා. ඒගොල්ලොන්ට ඒ ලෙවල් ප්‍රශ්න පත්‍රයේ තියෙන ගණන් හරි මේවා හරි නෙමෙයි ඇත්තටම ප්‍රායෝගික ලෝකේ විසඳන්න වෙන්නේ. ඒ කියන්නේ ඊට වඩා සංකීර්ණ ප්‍රශ්න විසඳන්න වෙනවා. ඒගොල්ලෝගේ දැනුම භාවිතින් සංකීර්ණ ප්‍රශ්න විසඳන්න. ව්‍යාපාර ලෝකෙත් ඊට වඩා තව ටිකක් සංකීර්ණ විදිහට ප්‍රශ්න එනවා ඕගොල්ලොන්ට විසඳන්න. ඒතකොට කළමනාකරුවෝ හැටියට ඕගොල්ලෝ ව්‍යවසායකයෝ හැටියට ව්‍යාපාරිකයෝ හැටියට ඕගොල්ලොන්ට ඒ ලෙවල් ප්‍රශ්න ආපු ප්‍රශ්න පත්‍රේ වගේ මෙහෙම ප්‍රශ්න දීලා ඊට පස්සේ සල්ලි දෙන්නේ නැහැ. ආ මෙන්න මෙහෙම ප්‍රශ්න. ආ මේ ප්‍රශ්න දීලා කියලා ආ හරි. ආ අද ලාභෙ මෙච්චරයි කියලා එහෙම දෙන්නේ නැහැ. ඕගොල්ලොන්ට සංකීර්ණ ප්‍රශ්න එනවා. ඒක විසඳන්න ඕගොල්ලෝගේ දැනුම භාවිත කරලා හැබැයි ඊට වඩා නිර්මාණශීලී විදිහට එක විසඳන්න ඕන. මොකද මේක සමාජීය අධ්‍යනයක්. ව්‍යාපාර අධ්‍යනය කියන්නේ සමාජීය අධ්‍යනයක්. සමාජීය විද්‍යාවකින්ද මේ වගේ සංකීර්ණ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. දැන් අපි මේ වගේ මනක්කල්පිත මේ ප්‍රශ්නයක් අපි බලනවා මිනි කේස් ස්ටඩි එකක්. ඕගොල්ලොන්ට කියනවා මේ වැඩසටහනේ සාකච්ඡා කරන්න. අපි මේ ප්‍රශ්නේ දැන් මහා පරිමාණ ඇඳුම් කර්මාන්ත ශාලාවක් තියෙන ලංකාවේ මේක කර්මාන්ත ශාලා කිහිපයක් තියෙනවා. ඒක 2018 දී වසරේ මුල් කාලේදී වගේ මේක මේ ව්‍යවසායකයා වියට්නාමෙත් මේ කර්මාන්ත ශාලාවල දෙකක් පරිමු. මොකද ඒ සාමාන්‍ය ශ්‍රම පිළිවෙල අඩු හින්දා යාට අපඩැණි කරන තවත් ලොකු මාජින්යක් තියාගෙන අපඩැණි කරන්න පුළුවන් හින්දා වියට්නාමේ ආය තොර වියට්නාමේ ආයෝජන ඒ රටේ ආයෝජනය කරනවට ඒ වෙදෙන ප්‍රතිලාභත් එක්ක මෙයා මේ ව්‍යාපාර ගෙනියනවා. දැන් මේ ව්‍යවසායකයා ගැන කියනවා නම් මේ අයිතිකාර මහත්මයා ගැන කියනවා නම් මේ ඇවිල්ලා අධිපතිතුමෙක් ව්‍යාපාර සමූහයක අධිපතිතුමෙක්. එතකොට ඇඟලුම් කර්මාන්ත ශාලාවේ මෙයාගේ ප්‍රධාන ව්‍යාපාරේ මෙයා වසර 25ක් අත්දැකීම් දියන. වසර 25ක් අත්දැකීම් දියන ඒ වගේම වසර 25ක අධ්‍යක්ෂ නිකම්ම නෙමෙයි 15ම සේවක තත්ත්වයේ ඉඳලා ඉහළම සේවක තත්ත්වයට සේ කියන්නේ කළමනා කරන මට්ටමට ඒ කියන්නේ මේ ව්‍යාපාරයේ අයිතිකාරයෙක් විදිහට එයා ඉහළට ගිය කෙනෙක්. බොහොම උත්සාහවන්ත ඉහළට ගිය කෙනෙක්. ආයතනයේ තුල මෙයාට ලොකු පිළිගැනීමක් තියෙනවා. ඒ වගේම බලපෑම් කිරීමේ බලයක් ආයතනයේ තුල එයාට තියෙනවා. චරිස්මැටික් පවර් එක ඒකෙදි ගොඩක් ආයතන සේවකයෝ කළමනාකරුවෝ එහෙම මේ අයිතිකාර මහත්මයා බොහෝම රිස්පෙක්ට් එකකින් ගෞරවයෙන් එයාට කතා කරනවා වගේම එයාගෙන ලොකු නායකත්ව හැකියාවක් එයාට දීන හින්දා එයාව හුඟක් වෙලාවට අයිතිකාර මහත්මයා විශාල එකේ ජනප්‍රියතාවයකට ලක් වෙලා ඉන්නවා ලංකාවේ.
දැන් මෙයා වියට්නාමයට යනකොට වියට්නාමයේ මේ ගරණ යනකොට ශ්‍රී ලාංකික කාරයෙක් තමයි ඒ රටේ කාරණාකරු හැටියට යවන්නේ. දැන් මෙතන ශ්‍රී ලාංකික කාරණාකාරකෙදී යවුවට මේකේ ඇත්තම පාලනය තීරණ ඒ වගේම ලංකාවෙන් තමයි තීරණය වෙන්නේ. වියට්නාමයේ පාලන තීරණ වියට්නාමයේ සිද්ධ වෙන සංවිධාන ව්‍යුහය හදද්දී ඔක්කොම ලංකාවේ ප්‍රධාන ශාඛාවේ ලංකාවේ ප්‍රධාන කර්මාන්ත ශාලාවේ ශාඛාවෙන් තමයි තීරණය කරන්නේ මේ පාලන තීරණයන් ඔක්කොම වියට්නාමයේ සිද්ධ වෙන. ඒතකොට වියට්නාමයේ ඇත්තටම ඒකේ කළමනාකරුවෙක් දැම්මට ඒ කළමනාකරුවට තියෙන ඉතාමත් සීමිත බලයක්. දැන් මේකෙදී මේ පුද්ගලයාට තියෙනවා ඇත්තටම මේ පුද්ගලයා ඇවිල්ලා ගොඩක් වෙලාවට තමන්ගේ තීරණ තමයි කියන්නේ අයිතිකාර මහත්මයාගේ තීරණ තමයි ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ගෙනියනකොට වුණත් මේව සංසුන් කරන්න සංවිධානය කරන්න මෙයාගේ තීරණ මත තමයි ප්‍රතිපත්ති ඔක්කොම ඉලක්කයන් ඔක්කොම හැදෙන්නේ. ඒතකොට දැන් මෙතනදී වියට්නාමයේ ඇත්තටම මෙයා මුල් කාලේදී වියට්නාමයේ තීරණ වලටත් මෙයා තමයි සංවිධාන ව්‍යුහය හැදලා තියෙන විදිය ඔක්කොම ටික සකස් කරේ මෙයා. අවුරුද්දක් එහෙම හොඳට ගියා ව්‍යාපාරේ. ඊට පස්සේ දෙවෙනි අවුරුද්දේ ඉඳලා වියට්නාමයේ ජනතාව වැඩ කරනවා ගොඩක්. එතන වෘත්තීය සමිති ගැටලු ඇති වෙන පටන් ගත්තා. මේ වෘත්තීය සමිති ගැටලු නිසා එයාගේ අපනයන් නිෂ්පාදනයට ලොකු බාධාවක් සිද්ධ වුණා. වැඩ කිරීම ඇත්තටම නවතින තත්යකට පත් වුණා. දැන් මේක ඉතාම බරපතල ප්‍රශ්නයක් නේද? ඒක හින්දා මානව සම්පත් අංශයේ එහෙවල බලුවා මොකද්ද වෘත්තීය සමිති වලට ඕන කියලා. ඉතින් මානව සම්පත් අංශය ගිහිල්ලා මේගොල්ලොත් එක්ක කතා කරා මොනවාද තියෙන ප්‍රශ්න කියලා. ඔන්න මේ ප්‍රශ්න ටික තමයි වෘත්තීය සමිති නායකයෝ වෘත්තීය සමිති නියෝජිතයෝ මේ මානව සම්පත් අංශයට කිව්වේ. නියම කල වේලාවට පැමිණීමේ අපහසුව හා ප්‍රවාහන පහසුකම් සැලසුම් කිරීමේ දුර්වලතා ශේෂ්ත්‍රයේ සිටින අනෙකුත් කර්මාන්ත ශාලා මෙන්ම සුභසාධනය ගැන ආයතනයේ කිසිම සැලකිල්ලක් නැහැ. වියට්නාම් සේවකයන්ගේ ප්‍රශ්න සාකච්ඡා කිරීමට වියට්නාම් ජාතික මධ්‍යම කර්මනාකරුවන් නොසිතීම ආරණ ක්‍රම හා ආයතනයේ සකස් වී ඇති ආකාරය ගැන නොසතුට පළ කරයි. වියට්නාම් සේවකයන් අතර උත්සව අධිකාරම් නොලැබීම රටට ආවේනික සංස්කෘතික අංග ආයතනික පරිසරයට ඇතුළත් නොවීම මේ ගැටලුව ව්‍යාපාර අධිපතිතුමත් එක්ක කතා කරද්දී මානව සම්පත් අංශයේ ප්‍රධාන සාකච්ඡා කරද්දී මේක කිව්වේ මේ ගැටලුව කළමනාකරුවන්ට විසඳීමට අනුගත වීමට කාලය වැය වෙන නිසා මේ කර්මාන්ත ශාලා පාලනය කිරීමට වෙනත් ක්‍රමයක් යොදා ගැනීමට සිදු වෙන බව ව්‍යාපාර අධිපතිතුමාට මේක දන්වලා තිනවා. මේ රටවල් දෙකේම සමාගම් සංවිධාන ව්‍යුහය ඉතාමත් සංකීර්ණ ව්‍යුහයන්ින්ද මේක සලකා බලන්න කියලා. මෙන්න මේවා තමයි ප්‍රශ්න. මෙම ව්‍යාපාර අධිපතිතුමා විසින් භාවිතා කරන නායකත්ව ශෛලිය කුමක්ද? මෙම නායකත්ව ක්‍රමය පවත්වාගෙන යමින් ප්‍රශ්න විසඳිය හැකිද? නායකත්ව ශෛලිය කුමක්ද? ඒවා පාලනය කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද? සර්වාත්මක රටාවන්ව අනුගමනය කළ යුතු නායකත්ව රටාව කුමක්ද? සේවකයන් අභිප්‍රේරණ වැඩසටහන් සකස් කරන්නේ කෙසේද? අභිප්‍රේරණයට ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද විස්තර කරන්න. නිර්බාධවාදී නායකත්ව ශෛලිය මෙම වියට්නාම් කර්මාන්ත ශාලා පාලනය කිරීමට යොදාගත හැකිද පැහැදිලි කරන්න. සමස්ත ව්‍යාපාරය පාලනය කිරීමට යොදා ගැනීමට සුදුසු නායකත්ව ශෛලිය කුමක්ද විස්තර කරන්න. මෙතනදී මොන නායකත්ව ශෛලියද පාවිච්චි කරන්නේ? මොනද මේ ප්‍රශ්නේ පොඩි අදහස් කීපයක් තියෙනවා. එකක් ලංකාවේ ශාඛාවෙන් පාලනය වෙනවා වියට්නාම් ශාඛාව. එතකොට ඔයගොල්ලන්ට යම් කිසි දෙයක් යම් කිසි ඔයගොල්ලන්ට පොඩි හොරුවක් වෙනවා නේ. අපි තව එකක් බලමු. තව එකක් තමයි මේ ආයතනයේ අයිතිකරුම තමයි හුඟක් වෙලාවට ප්‍රතිපත්ති සම්පාදනය කරන්නේ. එතකොට යාගේ තීරණ තමයි ගොඩක් වෙලාවට එන්නේ වෙන සාමූහිකයේ තීරණයක් නෙමෙයි. ඒ වගේම යා සාමාන්‍යයෙන් වෙන කට්ටියකින් අහලා තීරණ ගන්නෙ නැහැ. නම්‍යශීලී භාවයක් එහෙම නැහැ. මෙතනදී මේ අවස්ථාවේදී මෙයා වෙනස් වෙනවා. හැබැයි කලින් අනුගමනය කරපු නායකත්ව ශෛලිය ඒකාධිකාරී නායකත්ව ශෛලිය.
මේක මේගේ නායකත්වය ඒ කරන ක්‍රියාවන් නායකත්වය කරන ක්‍රියාවන්ම තමයි මේ නායකත්වය ඒකාධිකාරී නායකත්ව ශෛලිය එන ඒක ලක්ෂණයක් විදිහට අපිට මේක හඳුන්වලා දෙන්න පුළුවන්. මොකද ඒකාධිකාරී නායකත්වයේ ඒ වගේ මධ්‍යම තැනකින් තමයි ඇත්තටම එක තැනකින් තමයි පාලනය වෙන්නේ. ඒ කියන්නේ මධ්‍යගත ධර්මයක් මේ ඒකාධිකාරී නායකත්වයේ තියෙනවා. දැන් අපි ඊළඟ ප්‍රශ්නේ යමු. ඊළඟ ප්‍රශ්නේ මේ පාලන ක්‍රමය සාර්ථක වෙනවද මේ ප්‍රශ්නේ ඉස්සර. දැන් මුලින්ම HR එක කියලා ඊළඟට ඒගොල්ලෝ විස්තර අරගෙන ඇත්තම තීරණයක් ගන්න එකම ඒකාධිකාරී නායකත්ව ශෛලියක් නෙවෙයි. ඒතකොට මෙයා අනුගමනය කරන්නේ මොන නායකත්ව ශෛලියකටද? ප්‍රජාතන්ත්‍රවාදී නායකත්ව ශෛලිය මුල්ම අංගේ. ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍ර නායකත්ව ශෛලිය මුල්ම අංගේ තමයි අන් අයගේ අදහස් විමසලා තමන්ගේ තීරණ වලට ඒක එකතු කරගන්න එක තමයි අන් අයගේ අදහස් වලට අනුව තමන්ගේ තීරණ ගන්න එක තමයි ප්‍රජාතන්ත්‍රවාදී නායකත්ව ශෛලියක ලක්ෂණය. ඒතකොට මෙතනදී ඇත්තම මෙයා අනුගමනය කරන්නේ ඒ වගේ ක්‍රමයක්. දැන් එතකොට මේකෙදී ඇත්තම මධ්‍යගත නම්‍යශීලී නොවීමේ හින්දා මේ නායකත්ව ශෛලිය ඇත්තම මේ ප්‍රශ්නේ විසඳන්න සුදුසු ක්‍රමයක් නෙමෙයි. මෙතනදී ඇත්තම අපි බලන්න ඕන එක ශ්‍රී ලාංකීය කළමනා කර්මන්ට අන්තිමේදී කිව්වනේ මානව සම්පත් අංශයේ ඒක අනුගත වීමට යන කාලයක් යනවා කියන එක. ඒතකොට අනුගත වීමට යන කාලයක් යනවා නම් ඇත්තටම මෙතනදී මේ වගේ නායකත්ව මධ්‍යගත නායකත්ව මධ්‍යගත අධිකාරීමේ වලයක් තියාගෙන වියට්නාම් ශාඛාව පාලනය කරන්න බෑ. විමධ්‍යගත කරණයක් කරන්න ඕන. මේකත් ප්‍රජාතන්ත්‍රවාදී නායකත්වයේ එන ලක්ෂණයක් තමයි විමධ්‍යගත කිරීම. අන්තික බලකර පැවැරීම. ඒ වගේ දෙයක් මේ කරන්න ඕන. එතකොට මේ ගැටලුව විසඳන්න හුඟක් වෙලාවට බලතල පවරලා දීලා පුළුවන් නම් වෙනම නියෝජිතෙක් වෙනම වියට්නාම් කළමනාකරුවෙක් කියන්නේ රටේ කළමනාකරුවෙක් විදිහට වියට්නාම් කළමනාකරුවෙක් හරි නැත්නම් ඒකේ මධ්‍යම කළමනාකාරීත්වයේ දාලා පත් කරන්න ඕන තත්ත්වයක් තියෙනවා. මෙන්න මේක මේ ප්‍රශ්නේදී අපි පිළිතුරක් විදිහට ලියන්න බලමු. පිළිතුරු කොයි විදිහට වෙන්නේ කියලා. වියට්නාම් සේවකයන්ගේ චරය රටාව සිරිති දා සමාන ශ්‍රේෂ්ඨයන්ගේ ආයතනික පරිසරය අනුගත නොවීම හා සංවිධාන විවේචන හිතකර වෙනස්කම් ලක්නොවීම හේතුවෙන් මේ ප්‍රශ්න මතුවෙලා තියෙනවා. එතකොට ඒකාධිකාරී නායකත්වය තුළ ගැටලු නිරාකරණයේදී බලතල පවරා නොදීම ශ්‍රී ලංකාවේ සිට පාලනය ගෙන යාම උනන්දු වීම කියන්නේ මධ්‍යගත පාලනය විධාන දීම හා දඬුවම් දීම හා සේවක අදහස් වලට නම්‍යශීලී නොවීම වැනි ලක්ෂණ ඒකාධිකාරී නායකත්වයේ තිබෙන හින්දා මේ මුත්‍ති සමිති ගැටලුව මේ නායකත්ව ක්‍රමයෙන් විසඳන්න බෑ. සේවකයන්ගේ සංස්කෘතිය අනුගත නොවීම හා ආයතනයේ පාලන තන්ත්‍රයේ කෙරෙහි අවිශ්වාසය දුරස්ත වීමක් ඇති බැවින් මේ ප්‍රශ්නේ විසඳීමේදී වියට්නාම් ජාතික ශාඛා කළමනාකරුවෙකුගේ ප්‍රශ්නේ විසඳීම වඩා උචිතයි. මෙසේ බලතල වූ බලය පවරා දීම ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් සතු ගුණාංගයක් බැවින් එම නායකත්ව ශෛලිය මේ ප්‍රශ්නේ විසඳීමට හැකි සම්භාවිතාව ඉහළයි. ඒව පාලනය කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද කියලා දෙවෙනි ප්‍රශ්නේ අහනවා. එතකොට අපි අර කිව්වා වගේ ශාඛා කළමනාකරු වියට්නාම් සම්භාවයක් ඇති හෝ ශ්‍රී ලාංකික නමුත් වියට්නාමයේ සංස්කෘතියට අනුගත වූ පුද්ගලයෙකු පත් කර ගැනීම වඩාත් සුදුසුයි. ඒ වගේම මෙයාට භාෂාමය හැකියාවක් තියෙනවා නම් වඩාත් හොඳයි. මොහුට අවශ්‍ය බලය හා බලතල පවරා දීම තුළින් නිදහසේ තීරණ ගැනීමට හැකිවන පරිදි විමධ්‍යගත කිරීමක් සිදු කරන්න පුළුවන්. තීරණ ගැනීම ක්‍රියාවලියේදී වියට්නාමයේදී සේවකයන්ගේ වෘත්ති සමිති නායකයන් හා හමුවක් සංවිධානයකට ප්‍රශ්න විසඳීම සාකච්ඡා කළ යුතුය. කියන්නේ නම්‍යශීලී වෙන්න ඕන මේකේ තීන්ද ගනිති සාමූහික කිවිසුමකට එළඹෙයි වඩාත් සුදුසි. ඉහළා මධ්‍යම කළමනාකර පීත්‍රයේ වියට්නාම් වැසියන් පැමිණීමේ ඉඩ ප්‍රස්ථාව ලබා දීමෙන් අභිප්‍රේරණය ලෙංගතුකම ආයතනය තුළ ඇති වේ. ඒ වගේම අන්නයිගේ මතුවලට ගරු කරන්න ඕන. දැන් එනවා චරණාත්මක රටාව අනුව අනුගමනය කළ යුතු නායකත්ව රටාව මොකක්ද කියලා. දැන් මෙතන ඒකාධිකාරී නායකත්වය කරන ශෛලියනේ. චරණාත්මක රටාවන්වත් නායකත්ව ශෛලිය වෙනස් වෙනවා. ඒ කියන්නේ කාර්ය සාධනයේ ප්‍රමුඛත්වයෙන් සිදු කරන නායකත්ව ශෛලිය
සේවා කියන්න බද්දෙන් සිලිපන්න ගත ශෛලිය. එතකොට මෙතනදී හරි ලේසි සේවකයන් ගැන සිතලා තමයි මේක ප්‍රමුඛ කොටස කියන තමයි සේවකයන් අභි මුඛ නායකත්ව ශෛලියක් අනුගමනය කරන්න ඕන. එතකොට මේකෙදී අතර මේ වගේ එහෙම අනුගමනය කරොත් තමයි කාර්මික සාමයක් ඇති වෙන්නේ මෙම ව්‍යාපාරය. සේවකයන් අභිප්‍රේරණ වැඩසටහන සකස් කරන්නේ කෙසේද? අභිප්‍රේරණ ගත යුතු ක්‍රියාමාර්ග මොනවාදයි විස්තර කරන්න. අභිප්‍රේරණ වැඩසටහනක් සකස් කරන්නේ අවශ්‍යතාවය හා උමනාව හඳුනා ගැනීම තමයි ඇත්තරම වැදගත් වෙන්නේ. කියන්නේ සේවකයන්ගේ තෘප්තිය වර්ධනය වෙන්න මොනවද කරන්න ඕන කියන එක හඳුනා ගන්න එක. ඊළඟට ඒ උමනාව ඉටු කිරීමට හැකිවන ලෙස සේවකයා යොමු කරන්න ඕන. අවශ්‍යතාවය උමනාව ඉටු වීමෙන් ලබන තෘප්තිය ඊළඟට අන්තිමට තියෙන්නේ ඒක. සකස් කරන්නේ මේ විදිහ. දැන් මෙතනදි කතා වෙනවා තව කතන්දරයක්. මොකද්ද? සේවකයෝ දුර ඉඳලා ඉන්නේ ප්‍රවාහන අවස්ථාවේ කාර්යක්ෂමතාවය අඩු. එතකොට ඇත්තටම දුර ඉඳලා පමා වෙලා ඇවිල්ලා පඩියක් කපාගෙන ගලොත් සේවකයෝ ගොඩක් අකමැති වෙනවා වැඩ කරන්න. එතකොට සේවකයන්ට කැමැත්ත ඇති වෙන විදිහට සේවකයන්ට ප්‍රවාහන අවස්ථාව සපයලා දෙන්න ඕන ආයතනයේදී. එතකොට ඒ වගේම සේවකයන් කැමති තමන්ගේ රටේ තියෙන සංස්කෘතික අංගයන් ආයතන සංස්කෘතියේ ඇති වෙනවා. ඒ වගේම ඒ අධිකාරම් මුදල් දෙනවට, ඒ වගේ මුදල් يعني උත්සව අවස්ථාවේ අධිකාරම් මුදල් දෙනවට හරිම කැමති. එතකොට ඒ වගේ දේවල් ඇති කරන්න ඕන. වගේම සුබ සාධන දීම නම් ශේෂ්ත්‍රයේ අනිකුත් ඇඟලුම් කර්මාන්ත ශාලාවත් එක්ක සමාන කළ ඒ සුබ සාධන දීම නම් දෙන්න ඕන. ආයතනය පිළිබඳ ලෙන්ගතුකමක් ඇති වෙනදී තව අභිප්‍රේරණ එකක් තමයි හොඳම. මේක තමයි වියට්නාම් ජාතිකයෝ සුපරීක්ෂකයෝ මධ්‍යම කරුණාකර මට්ටමට ගෙනීමට කටයුතු කරන්න ඕන. සමහර ලංකා ඒ රටේ කරුණාකාරීත්වය මට්ටම ලංකාව අතේ පොඩ්ඩක් ඒකේ කන්ට්‍රෝල් එක තියාගන්න ඕන නම් ඒක එහෙම කරගෙන හැබැයි මධ්‍යම කරුණාකර මට්ටම පොඩ්ඩක් ජ්‍යෙෂ්ඨ කරුණාකර මට්ටමට එකෙන් දෙන්නෙක් වගේ වියට්නාම් ජාතිකයෝ ගෙනෙන්නට ඒගොල්ලෝ උනන්දු වෙන්න ඕන. එතකොට මෙතනදී කාර්මික සාමය වගේ දේවල් ඇති වෙනවා. වගේම අභිප්‍රේරණ ඇති වෙනවා. මොකද උසස් වීමේ හැකියාවක් තියෙන එක. තව තියෙනවා නේද? මේකේ බැලුවොත් එහෙම පුහුණුවා සංවර්ධනය වගේ දේවල් ඊටවසේ ණය ඒ වගේ දේවල් අමතරව මේ දීමනා වලට එකතු කරන්න පුළුවන් අභිප්‍රේරණ සාධක විදිහට. දැන් නිර්වාදවාදී නායකත්ව ශෛලියක් මෙම වියට්නාම් කර්මාන්ත ශාලාව පාලනය කරන්න යොදා ගන්න පුළුවන්ද කියලා අහනවා. නිර්වාදවාදී නායකත්ව ශෛලිය ලේසි ෆේර්. එතකොට ඒක දැන් පංච වචනයන්නේ. එතකොට මෙතනදී නිර්වාදවාදී නායකත්ව ශෛලිය මේ වගේ මේකට උචිතද කියලා. නිර්වාදවාදී නායකත්ව ශෛලිය කියන්නේ උඟක් වෙලාවට මේ නායකයා ඇත්තටම ඒ සේවකයෝ මධ්‍යම කරුණාකරුවන්ට කැමති ආකාරයෙන් වැඩ කරගෙන යන්න සම්පූර්ණ නිදහසක් දෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී නායකත්වයේ ශෛලිය ඒකාධිකාරී නායකත්ව ශෛලිය ඉඳලා ප්‍රජාතන්ත්‍රවාදී නායක ශෛලිය වෙනකොට බලදල පවරන දෙයක යම් නිදහසක් දෙනවා. හැබැයි නායකත්වයට ඒ බලපෑම් කරන්න පුළුවන්. මෙතන නායකත්වය බලපෑම් කරන්නේ නැහැ. තමන්ට ඔබින ආකාරයට ව්‍යාපාරයේ ගෙනියන්න පුළුවන් මධ්‍යම කරුණාකරුවන්ට. එතකොට මේක නිර්වාදවාදී නායකත්ව ශෛලියේ ප්‍රධාන ලක්ෂණයක් ඉඳලා ඒක වියට්නාම මේ කර්මාන්තශාලා කරන්න පුළුවන්. ටිකක් හොඳයි වගේනේ. මේ ප්‍රශ්න ඉදෙනවා නෑ. ලොකු කර්මාන්තශාලාවල අනිත් එක පහළ මට්ටමේ සේවකයෝ ඉන්න කර්මාන්තශාලාවල මේ වගේ එකක් හොඳ නෑ කරන්නේ. හුඟක් වෙලාවට ටිකක් සංවිධානීය සංකීර්ණ ඒකාධිකාරී නායකත්ව ශෛලියක් අනුගමනය කරන්න ඕන. හැබැයි එතනදී අර ලොකු අත්දැකීමක් නැත්තම් කියන්නේ අධ්‍යක්ෂින් ගොඩක් බහුල ඒ වගේම වෘත්තීය පළපුරුද්ද ඉතාමත් වැඩි කට්ටියට ඒකාධිකාරී නායකත්ව ශෛලියක් අනුගමනය කරන්න පුළුවන්. මොකද තමන්ගේ සේවකයන්ට වඩා තමන් ගොඩක් දැනුමක් භාවිතින් තමන්ට තනින් කියන්න ගන්න හැකියාවක් තියෙනවා. ඒකාධිකාරී නායකත්ව ශෛලිය කියන්නේ වැරදි එකක් නෙමෙයි, හොඳ එකක්. හැබැයි ඒ ව්‍යාපාර ශෛලියම. එතකොට දැන් මෙතනදී ප්‍රජාතන්ත්‍රවාදී ශෛලිය අපි අනුගමනය කරේ මෙතනදී ඇත්තම ආයතනික සංස්කෘතිය ගැන පළපුරුද්දක් නැති කමින්ද වෙන සේවකයන්ගෙන් අහන්න තත්ත්වෙටපත් වෙනවා. එතකොට මෙතනදී පළපුරුද්දක් නැතුණයි කියලා ඇඟලුම් ශේෂ්ත්‍රය සම්බන්ධයෙන්
ප්‍රවීණත්වයේ තියෙන කල්පනාකරුවන්ට ලංකාවේ කල්පනාකරුවන්ට ප්‍රවීණත්වයේ තියෙන අයිතිකාරයන්ට ප්‍රවීණත්වයේ තියෙන. එතකොට මේ වගේ විශාල කර්මාන්තශාලාවක විශාල පිරිසක් ඉන්න කට්ටියට ඔය නිර්වාදවාදී නායකත්ව ශෛලිය අනුගමනය කරන්න බෑ. මොකද ගොඩක් වෙලාවට එතකොට පාලනය ගිලිහෙනවා. ඒ කියන්නේ සල්ලි ටික දීලා මේවා ටික දීලා පාලනය කරගෙන ඔබට මට ලාභය ලබලා දෙන්න කියලා කියන්න බෑ. එතකොට මෙතනදී ඇත්තටම එහෙම ලොකු ප්‍රවීණත්වයක් නැත්තම් තමන්ගේ සේවක මණ්ඩලයේ වියදම් සභාවෙන් හුඟක් වෙලාවට නිර්වාදවාදී නායකත්ව ශෛලිය ගැලපෙන්නේ නෑ. ප්‍රජාතන්ත්‍රවාදී නායකත්ව ශෛලිය තමයි ගැලපෙන්නේ. මොකද ඒකේ නිපුණතාවය නැත්තම් මේ අයිතිකාරය නිපුණතාවය නැත්තම් මේක අනුගමනය කරන්න තිබුණා යම්තා දුරට මධ්‍යම කළමනාකරුවෙක් හරි හොඳ මධ්‍යම කළමනාකරුවෙක් ලංකාවේ දාලා අනුගමනය කරන්න තිබුණා ලාභය ලැබලා දෙන්නේ. දැන් මේකේ මේ නායකත්වයක් කියවට තියනවානේ ප්‍රවීණත්වයක්, ඒ වගේම දැනුමක් තියෙනවානේ. ඒකින්ද වියට්නාම් ජාතිකයන්ට එහෙම දීලා මේක කරන්න සුදුසු නැහැ. නිර්වාදවත් නායකත්ව ශෛලිය හොඳ නැහැ. දැන් අන්තිම ප්‍රශ්නයන සමස්ත ව්‍යාපාරය කොයි විදිහටද නායකත්ව ශෛලියක් අනුගමනය කරන්න සමස්ත ව්‍යාපාරය දිහා බලනවා. එතකොට සමස්ත ව්‍යාපාරය දිහා බලනොත් ලංකාවේ ඒකාධිකාරිය වියට්නාමේ ප්‍රජාතන්ත්‍රවාදී. එතකොට මේ දෙකේ මොකක්ද මේ හයිබ්‍රිඩ් තියරි එකක් තියෙනවා. ඒ කියන්නේ දෙමුම් නායකත්ව ශෛලියක් තියෙනවා. නෑ මේකට කියන්නේ ස්ථානීය නායකත්වය. අන්තිම ප්‍රශ්නේ උත්තරේ ස්ථානීය නායකත්වය තමයි අනුගමනය කරන්නේ. මොකද මේකේ සිදුවෙන අවස්ථාව සිදුවෙන ස්වරූපේ ප්‍රශ්නේ ස්වභාවය අනුව නායකත්ව ශෛලිය වෙනස් කරන්න සිද්ධ වෙනවා. හුඟක් වෙලාවට ව්‍යාපාරවල වෙන්නේ මේකයි. ස්ථානීය නායකත්වය තමයි මෙතනදී ඇත්තටම වියට්නාම කර්මාන්තශාලාවේ ලංකා කර්මාන්තශාලා සමූහයෙන් පාලනය කරන ස්ථානීය නායකත්ව ශෛලිය තමයි යොදාගන්නේ. මෙන්න දැන් අපි මේ ප්‍රශ්න සාකච්ඡා කරා. එහෙනම් තවත් එක් වැඩසටහනකට එනකම් අපි අදට ආයුබෝවන් කියනවා. ඔබලෝ හොඳට පාඩම් කරන්න, විභාගය ජය වේවා.